தேங்க்ஸ் டச் யூடியூப் சேனலில் கட்ட ஒயாலா ஹெமோமா ஐபான் கிள பில்லுங்கண்ணமா மம அது ஒயாலாட்ட கெனலத்தின் அப்ளிகேஷன் எக்க அல்மூல் எக்ஸ்சேஞ்ச் ஏக்க மம அது கீழதன் ஹதன் ஒயாலாட்ட கொஹமட குவெட்ட கேந்தல லங்காவட சல்லிய வண்ட புலுவங் கெதிரிந்தலம மீ அப்ளிகேஷன் காரா எனி கிசிம் எக்ஸ்சேஞ்ச் எக்கட்ட நோயா மீ அப்ளிகேஷன் காரா ஒயாட கெதிரிந்தலம் சல்லிய வண்ட புலுவங் දැන් මම ඩවුන්ලෝඩ් කරන්න හදන්නේ මගේ ඇප් Apple Store එකෙන් මේ ඇප්ලිකේෂන් එක ඕගලන්ගේ ෆෝන් එක Android version එකක් වෙන්න පුළුවන් Android ෆෝන් එකක් වෙන්න පුළුවන් ඔයාලා හැමෝම Play Store එකට ගිහිල්ලා මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න මම මෙතන දැන් ටයිප් කරනවා මගේ Store එකේ Almulla Exchange පළවෙනියටම තියෙන එක තමයි මම ඩවුන්ලෝඩ් කරගන්න හදන්නේ Almulla Exchange දෙවෙනි එක වෙලා Modern Exchange Oman එක Oman එකට හදපු ඇප්ලිකේෂන් එක දැන් මෙතන පළවෙනියටම තියෙන කුවට් එක හදලා තියෙන එක Almulla Exchange මට එක අප්ඩේට් එකක් කරගන්න තියෙන්නේ මම මේ අතරම කරගන්න මගේ අප්ඩේට් එක ඔයාලා මේ දැන් ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න මේ අතරතුරම මම දැන් අප්ඩේට් කරගන්න මේ අවස්ථාවේම ඩවුන්ලෝඩ් කරගෙන ඉවරයි ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඇප්ලිකේෂන් එක ඕපන් කරන්න ඇප්ලිකේෂන් එක ඕපන් කරාට පස්සේ ඔයාලට කියනවා account එකක් හදාගන්න කියලා account එකක් නැතුව ඔයාලට මෙතන civil ID එකේ password එක දීලා login වෙන්න බෑ මෙතන sign up වෙන්න ඕනේ ඔයාලගේ civil ID එක ඔයාගේ නම්බරේ සිවිල් ඇඩ් එකේ තියෙන නම්බර ඔයාලංග තියෙනවා නම් විතරක් මෙතනින් සයින් අප් වෙන්න. නැත්නම් ඔයා ළඟම තියෙන බ්‍රාන්ච් එකකට ගිහිල්ලා account එක මෙතනින් හදාගන්න මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරලා. දැන් මගේ ළඟ තියෙන හින්දා සිවිල් ID එකයි මගේ නම්බර එකයි දෙකම මම මෙතන මගේ සිවිල් ID එක දෙනවා. දීලා මම මේක send OTP කරනවා. ඊට පස්සේ එයාලා මගේ ෆෝන් නම්බර එකට message එකක් එවනවා. ඒක දුන්නාට පස්සේ ඒක ටයිප් කරාට පස්සේ OTP එක මෙන්න මේ pages ට කියනවා sign up කියලා. home country එක දෙන්න ඕනේ, state එක දෙන්න ඕනේ, ඔය ලංකාවේ කොහෙද? ඊට පස්සේ district එක දෙන්න ඕනේ. ඊට පස්සේ ලංකාවේ mobile number එක දෙන්න ඕනේ. ඊට පස්සේ country එක දෙන්න ඕනේ. nationality එක, civil ID එක, first name එක, email එක. ඊට පස්සේ ඒ සේරම දුන්නාට පස්සේ එක කන්ෆර්ම් කරාට පස්සේ වෙරිෆයි කරාට පස්සේ ඔයාගේ මොබයිල් නම්බර් එකට කෝඩ් එකක් එනවා නම්බර් 6ක ඊමේල් එකටත් කෝඩ් එකක් එනවා නම්බර් 6ක ඊට පස්සේ යාලා ප්‍රශ්න පහක් දෙනවා ඒ ප්‍රශ්න පහ ඔයා හැම වෙලේම ඔළුවේ තියාගෙන ඉන්න ඕනේ මතකෙන් තියාගෙන ඉන්න ඕනේ ඔයා සිලෙක්ට් කරලා දෙන උත්තරේ හැම වෙලේම යා මේ අතරතුර සල්ලියවන අතරතුර මේ ප්‍රශ්න ටික අහනවා මේ ඇප්ලිකේෂන් එකේ මොකද ගොඩක් අර පරිස්සමට වාගේ සල්ලි ටික යවා ගන්න ඕන හින්දා මේ ඇප්ලිකේෂන් එක හරහා ඊට පස්සේ අන්තිම ස්ටෙප් එක user ID එක තමයි ඔයාගේ මෙතන සිවිල් ID එක නම්බර් එක දෙන්න පුළුවන් නැත්නම් ඔයාගේ නම දෙන්න පුළුවන් password එක ගොඩක් capital හෝ simple හෝ ඉලක්කම් පාවිච්චි කරලා පට ඉංග්‍රීසි වලින් password එක හොඳ strong password එකක් හදාගන්න පුළුවන් දැන් මම හදාගත්තු account එක දැන් අපි account එකක් හදාගන්න විදිය පෙන්නුවා මම දැන් අපි හදාගත්තු account එකට දැන් civil ID එකේ number එක දීලා දැන් password එක දීලා මම log වෙන්න හදන්නේ මේ account එකට දැන් මම password එක දෙනවා මගේ ලොගින් වෙනවා මම හදාගත්තු account එකට හරි මේක තමයි මගේ account එක දැන් මෙතන තියෙන remittance මේ account එක ඇතුළේ තියෙන දේවල් transaction beneficiary
exchange rate එක පැලන්න පුළුවන් place order කරන්න පුළුවන් schedule කරලා යවන්න පුළුවන් ඒ කියන්නේ time එක හරහා time තියලා යවන්න පුළුවන් beneficiary කියන්නේ සල්ලි ලබා ගන්න කෙනා ඔයාගේ දැන් අපි beneficiary කෙනෙක් මෙතන හදා ගන්න ඕනේ ඒ හදා ගන්න මම මුලින්ම bank කරන්න යන්නේ නැහැ cash තමයි කරන්න යන්නේ ඒ කියන්නේ නමට සල්ලි යවන විදිය bank කරන විදියත් bank එකෙත් එහෙමයි account number එක විතර වැඩිපුර දෙන්න ඕනේ එයාලගේ ප්‍රශ්න වලට මේ කරන විදියටම තමයි account number එක එතන අපි මේව කරන්න ඕනේ සහ account number එක ඒ bank එකට යවනකොට මේ account එක beneficiary activate වෙන්න ටික වෙලාවක් යනවා ගොඩක් වෙලට පැයක් දෙකක් යනවා මේ message එක OTP එක එන්න එයාලගේ දැන් මම මෙතන ලේසි ක්‍රමයට කරන්න ඕන නවට සල්ලි යවන විදිය කරන හින්දා මම මෙතන මේ විදිහට කරනවා bank එක select කරනවා ඊට පස්සේ currency එක select කරනවා මොකද අපි ලංකාවේ පාවිච්චි කරන්නේ රුපීස් නිසා මම දැන් මෙතන currency එක දෙන්න ඕනේ ශ්‍රී ලංකන රුපීස් ඊට පස්සේ මම select කරේ සම්පත් bank එක urgent branch එක select කරන්න ඕනේ කියන වාගේ ඉන්න පළාත් අනුව එක වෙනස් වෙනවා මම දැන් මෙතන මම දෙන්නේ මෙතන goal branch එක අපේ ගාල්ලු branch එක තමයි මම මෙතන දෙන්නේ goal branch එක දිහා මම next කරගන්නවා මම මේ දැන් beneficiary අපි සල්ලි යවන කෙනාගේ විස්තර තමයි මෙතන දෙන්න ඕනේ දැන් මෙතන උඩින්ම select කරගන්න ඕන others කියලා වෙන කෙනෙක් තමයි අපේ සල්ලි බලාපොරොත්තු වෙන්නේ මෙතන self යවන්නත් පුළුවන් කියන්නේ මගේම account එකට මම සල්ලි මගේම නමට මම සල්ලි යවා ගන්න එක දැන් මෙතන others අපි select කරලා first name එක දෙන්න ඕනේ යාගේ ඔයා සල්ලි යවා යවන එක්කෙනාගේ ඔයාගේ සල්ලි ලබා ගන්න එක්කෙනා දැන් second name එක ඊළඟට මම දෙනවා එයාගේ ඊට පස්සේ තුන්වෙනි එකේ තියෙනවා relationship කියන්නේ මෙතන ඔයාගේ select කරන්න ඕනේ මෙතනින් ඔයාගේ පවුලේ කවුද එයා ඔයා family maintenance ඉඳන් මෙතන මේ කියන්නේ ඔයානි සල්ලි යවන්නේ ඔයා දැන් මෙතන යවනවා මම select කරන wife කියලා ඔයාගේ family එකේ කවුරු හරි friend කෙනෙක් හරි කියලා මෙතන මෙතන ඔයාට select කරන්න පුළුවන් ඊට පස්සේ එක next කර ගත්තට පස්සේ දැන් මෙතන තියෙනවා country එක ශ්‍රී ලංකා ඔය යමනේ ලංකාවට ඊට පස්සේ ඔවා අපි select කරගන්න ඕන state එක මොකද්ද province එක western province ඕ eastern province ඕ ඉන්න පළාත state එක ඊට පස්සේ district එකට මම දෙන්නේ ගම්පහ කියලා ඔයාලා ඉන්න පළාත අනුව මේක වෙනස් වෙනවා ඊට පස්සේ mobile number එක දෙන්න ඕනේ ඒ සල්ලි ලබා ගන්න beneficiary එකේ ඒ කියන්නේ ඔයගෙන් සල්ලි ලබා ගන්න කෙනාගේ පවුල කෙනාගේ mobile number එක මෙතන දෙන්න ඕනේ මේ දේවල් ගොඩක් වැදගත් වෙනවා ලංකාවෙන් සල්ලි ලබා ගන්න ගියාම ඊට පස්සේ මම නැත්නම් next කරනවා ඊළඟ step එකට යන්න ඊළඟ ස්ටෙප් එක ඇවිල්ලා ඔයාලගේ මොබයිල් නම්බර් එකට දැන් ඔයාලා සිල් ඇක්ටිවේට් කරගත් මොබයිල් නම්බර් එකට එයාලා නම්බර් 6ක මැසේජ් එකක් එවනවා සහ ඊමේල් එකට නම්බර් 6ක මැසේජ් එකක් එවනවා දැන් මම මැසේජ් එක රිසීව් කරා ඔයාලට බලා ගන්න පුළුවන් ඒ නම්බර් 6 දැන් මම මෙතන ටයිප් කරනවා මම දැන් මේ නම්බර් අහේ ටයිප් කරගත්ත මොබයිල් මැසේජ් එක හරහා මොබයිල් එකට ආපු මගේ ෆෝන් නම්බර් එකට ආපු මැසේජ් එක හරහා දැන් මට මම මේ බලන් ඉන්න මගේ ඊමේල් එකට මැසේජ් එකක් එනකන් ඉලක්කම් හයක මැසේජ් එකක් එනවා එකට විනාඩි ගානක් ගන්නවා මේ මැසේජ් එක ගෙවන්න. හරි මම මගේ ඊමේල් එකට රිසීව් කළා මැසේජ් එක.
දැන් මම මගේ ඊමේල් එක ඕපන් කරලා ඒ ඊමේල් එක අරගෙන ඒකේ තියෙන ඉලක්කම් 6 අරගෙන අතල දැන් ටයිප් කරන්න ඕනේ. දැන් මම මගේ ඊමේල් එක ඕපන් කරා. ඔයාලට උඩින්ම බලා ගන්න පුළුවන් මෙතන දැන් අල්මුල් එක්ස්චේන්ජ් කියලා එයාලගේ ඊමේල් එකක් ඇවිල්ලා තියෙනවා. මෙතන මම එයාලගෙන් ලබාගත් ඊමේල් එක මම දැන් මෙතනින් මේ නම්බරය අරගෙන කෝල් එක අරගෙන අර පේජ් එකට ආපෝ ගිහිල්ලා අපි ගෙලින් එකට ආපෝ ගිහිල්ලා ඒක මම එතන ටයිප් කරනවා. හරි දැන් මම ඒක වෙරිෆයි කරගන්නයි හදන්නේ. අපව අන්තිම නම්බර තුනම මට ටයිප් කර ගන්න ඕනේ මෙතන. දැන් මම වෙරිෆයි කර ගන්නවා මේක. හරි ඊට පස්සේ බෙනිෆිෂරි ඇඩ්. ඒ කියන්නේ සක්සස්. ඔයා එයා සල්ලි යවන්න ඕනේ කෙනාව ඇඩ් කරගත්තා ඔයාගේ කවුන්ට් එකට. දැන් ඔයාලට ආයි අලුතෙන්ම ලොගින් වෙන්න ඕනේ. මොකද දැන් ඒක අලුත් ස්ටෙප් එකක්. මේකයි මේකේ තියෙන අර ගොඩක් අර ගොඩක් පරිස්සම්. මේක සල්ලියවන එක ගොඩක් සෙකියුර්. ඒක නිසා දැන් ආයෝ ලොගින් වෙන්න ඕනේ අලුතෙන් ඔයා හදාගත්ත සිවිල් ID එකයි පාස්වර්ඩ් එකයි හරහා. ඔයා දැන් ආයිම ලොගින් වෙනවා. දැන් මම ලොගින් වුණා. දැන් මම account එක ඇතුලේ ඉන්නේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ආයේ remittance තියෙනවා සල්ලි යවන්න ඕන තැන. ඔව් transaction ඒ කියන්නේ කලින් මම සල්ලි යවපුවා. beneficiary කියන්නේ දැන් ඔයාගේ සල්ලි යවන කට්ටිය. ඒ තැන තමයි ඔක්කොම list එක තියෙන්නේ. මම දැන් මේ තියෙන්නේ මෙතන beneficiary. ඒ කියන්නේ මම කලින් සල්ලි යවලා එයාලා මගේ account එකට add වෙලා තියෙනවා. ඔක්කොම තියෙන්නේ rupees සහ USD කියන මම ලංකාවට ඇමරිකන් ඩොලර් සහ පවා යවලා තියෙනවා. මම මේ කලින් කරපු ට්‍රාන්සැක්ෂන් ටික තමයි එයාලගේ නම් එක පෙන්නන්නේ. මම නම් පෙන්නන්නේ නැහැ. අත්‍තරම් මම ඒවා වහලයි තියෙන්නේ. දැන් මෙතන මම මට ප්‍රශ්න වලට උත්තර දෙන්න මතක නැති නිසා මම මොකද කරන්නේ මෙතන හැම වෙලේම කරන්නේ මොබයිල් නම්බර් එක කරා සෙන්ඩ් OTP කරනවා. ඒ කියන්නේ නම්බර් 6 ගන්නගෙන ඕකේ කරගන්නවා. දැන් මෙතන මම කරලා තියෙන කලින් කරලා තියෙන ට්‍රාන්සැක්ෂන් තමයි මේ තියෙන්නේ. USD සහ ඕස් මම ඊට පස්සේ පීසෝ යවලා තියෙනවා ෆිලිපීන් වලට. ලංකාවට රුපීස් යවලා තියෙනවා USD යවලා තියෙනවා. දැන් මම මෙතන කරගන්න හදන්නේ දැන් අපි මම රෙමිටන්ස් වලට ගිහිල්ලා රෙමිට් කරන්න හදන්නේ. මේ අන්තිමට තියෙන මෙතන ඔප්ෂන්ස් හතර දීලා තිනවා අන්තිම කෝණේ තියෙන එක. දැන් මේ ප්‍රශ්නයක් අහලා තිනවා අර මතක මං කිව්වා වගේ ප්‍රශ්න පහෙන් මම මෙතන කරන්නේ සෙන්ඩ් OTP කරලා මගේ ෆෝන් එකට නම්බර් එකක් ගෙන්න ගන්න එක තමයි. දැන් මම මෙතන කරන්න හදන්නේ රෙමිට් කරනවා. මට ආන්සර් කරන්න මම මේක දන්නේ නැත්තම් කවදාරි වට ප්‍රශ්නෙට උත්තරය අමතක වුණොත් මේකුල අහන සෙන්ඩ් OTP කරන්න. එයාලා ඔයාගේ මොබයිල් නම්බර් එකට එවලා මැසේජ් එකක් එවනවා ඉලක්කම් 6ක. එන්න මේ විදිහට ඒක එතන එන්ටර් කරලා ටයිප් කරලා වෙරිෆයි කරන්න. මේකත් හොඳට මතක තියාගන්න තුන් පාරට වඩා ඔය ටයිප් කරලා එක ඉලක්කම් වැරදුනොත් එහෙම එයාලා account එක block කරනවා. එහෙනම් account එක block වුණොත් එහෙම ඔයාලට bank එකකට කතා කරලා එකයි activate කරගන්න පුළුවන්. අවස්ථා තුනක් දෙනවා. ඒ අවස්ථා තුන ඇතුළත කරගන්න බලන්න. දැන් මම මගේ OTP එක ටයිප් කරා. දැන් මට මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනේ නැහැ. දැන් මට මෙහෙම ඉස්සරහට යවන්න පුළුවන් සල්ලි යවන්න එක්කෙනා. දැන් මම යවන්නේ රිමිට් කරන්න. හද රිමිට් බටන් එක ඔබලා තියෙන මම දැන්. මම දැන් මගේ බෙනිෆිෂරි උඩින් සිලෙක්ට් කරගන්නවා. මෙතන බෙනිෆිෂරි කියලා තියෙන තැන. ඔයාලට වාගේ ඒ දැන් ඔයා හදාගත්ත අලුතෙන් හදාගත්ත account එයාගේ නමට සිලෙක්ට් නම ටයිප් කරන්න විතර තියෙන පළවෙනි ඉලක්ක අකුරු දෙක ටයිප් කරන්න. එයා ෆුල් නම්මම පෙන්නනවා මේ ඇප්ලිකේෂන් එක හරහා. දැන් මම account එයාගේ beneficiary ගේ නම ටයිප් කරගන්න හදන්නේ. මම හදාගත්තු දැන් අපි හදාගත්තු නමට මෙයා තමයි අපි දැන් සල්ලි යවන්න හදන්නේ.
හරි දැන් මම එයාගේ නම ටයිප් කරගත්තා. දැන් මම මෙතන කරන්න හදන්නේ මං ඊට පස්සේ අපි සල්ලි ප්‍රමාණය වෙතනින් US KW2 වලින්. ඒ කියන්නේ කුවේටි දිනාර්. කුවේටි දිනාර් වලින් මෙතන අපි සිලෙක්ට් කරන්න ඕනේ දැන්. මම සිලෙක්ට් කරන මෙතන දිනාර් 15ක්. කියන්නේ මෙතන ඔයාලා මේක සල්ලි අවද්දී දිනාර එකක් කොහොමත් එයාලා ලයික් කරන ඇප්ලිකේෂන් එක හරහා. එතකොට මම දැන් මෙතන ඩිනාර 14 සිලෙක්ට් කරේ. පල්ලෙහාම තියෙනවා your transaction fee is 1KD. දිනාර එකක් එයාලා අය කරනවා. කොහොමත් අය කරනවා කියන්නේ අපි නොයා ගෙදරින්දම දිනාර එකක් ගෙවනවා. අපි අර සාමාන්‍ය දියම තමයි අපි ගිහිල්ලා දිනාර එකක් ගෙවනවට වඩා ගෙදරින්දම මේක ගෙවලා මෙතන ඉවර කරගන්න එක ලේසි. ඊට පස්සේ source of fund salary අනිවාර්යෙන් ඔය salary එකක් ගන්න පඩියෙන් තමයි මේක මේ සල්ලි යවන්නේ. ඊට පස්සේ අනිවාර්යෙන් purchase of transaction එකට දෙන්න family maintainer. ඒ කියන්නේ ඔවුන් නඩත්තුව සඳහා. ඊට පස්සේ මෙතන දැන් පෙන්නනවා estimate delivery, counter rate, other rate එක, US special rate එක, වට දෙන rate එක, මුල් exchange එක, US savings. ඔයා මෙච්චර ගණන් save කරා කියලා ඔයාලට benefit එක උකුත් ලැබෙනවා මේ කරා. ඒක අපි next කරගන්නවා. ඊට පස්සේ remittance. දැන් අපි කාඩ් එකකට මේක ඇතුල් වෙනවා. ඒ කාඩ් එක ඇතුල් වුණාට පස්සේ ඇප්ලිකේෂන් එකේ පෙන්වන වගේ details ඔයා මෙච්චර ගණන් කරනවා. ලංකාවේ මෙච්චර ගණන් receive කරන්න පුළුවන්. ඊට පස්සේ මේ අන්තිමටම තියෙන by clicking you agree to our terms and condition. අපි මේකට agree වෙන්න ඕනේ. agree වෙලා ඊට පස්සේ මෙතන යාලා තුනක් පෙන්වන options can it add remittance pay now. මේක අපි select කරන්න ඕනේ can it. මොකද අපිට කැනට් හරහා විතරයි කුවෙට් එක හරහා පේ කරන්න පුළුවන්. මේ ඔයා දැන් ඔයා මේ ගෙවන්න යන බෑන්ක් කාඩ් එක කැනට් පේමන්ට්ස් වෙන්න ඕනේ. මේ කැනට් ලෝගෝ එක අනිවාර්යෙන් මේ මම දැන් පෙන්වන තිරයේ පෙන්වන කැනට් ලෝගෝ එක අනිවාර්යෙන් ඔයාගේ බෑන්ක් කාඩ් එක පිටිපස්ස තියෙන්න ඕනේ. අනිවාර්යෙන් මේ කැනට් කාඩ් එක තියෙන්න ඕනේ. දැන් මම මේ කැනට් කාඩ් එක හරහා මගේ මේ පේමන්ට් එක මම දැන් ගෙවන්න යන්නේ මේ බිල් එක මෙඩිනාර් 15. හරි දැන් අපි මේ කැනජ් පේජ් එකේ ඉන්නේ. ඒ කියන්නේ අපි සල්ලි ගෙවන්න පේජ් එකට අවිල්ලා තියෙන්නේ දැන්. දැන් මම මෙතන මගේ බැංක් කාඩ් එකේ තියෙන බැංකිය සිලෙක්ට් කරලා මගේ ඩීටේල්ස් දීලා මම මෙතන මගේ බිල් එක මගේ ඩිනාර් 15 මෙතන මම ලංකාවට යවන්න යන සල්ලි දිනාර 15 මම මෙතන බිල් එක ගෙවනවා. හරි දැන් මම බිල් එක හරි සක්සස්. අපි දැන් බිල් එක ගෙවලා ඉවරයි. දිනාර 15ක් පෙන්නනවා ට්‍රාන්සැක්ෂන් සක්සස් කියලා ට්‍රාන්සැක්ෂන් ID එක පෙන්නනවා. ඊට පස්සේ මෙතන ඔයාට මේ යට ඔප්ෂන් දෙකක් දීලා තිනවා. එකක් කොලේක වගේ එකක් පේපර් එක වගේ එකක් අනිත් එක I remittance කරන්න. ආයි සල්ලි යවන්නත් පුළුවන් ඒක ඔබලා. දැන් මේ කොලේක වගේ එක ඔයාලා ලැබුවාට පස්සේ ප්‍රෙස් කරාට පස්සේ ඔයාට කෙලින්ම ඔයාගේ ඉන්වොයිස් එකට යන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා සල්ලි යවපු බිල් එක ඔයාලට මේගොල්ලෝ මෙතනදිම ඔන්ලයින් මේ ඇප්ලිකේෂන් එක හරහා පෙන්නනවා. දැන් මම ඔබනවා මේ රෙමිට් ඉන්වොයිස් එක. ඒ කියන්නේ අපේ බිල් එක අපි සල්ලි යවපු ලංකාවට. දැන් මේක තමයි බිල් එක. මම මේක හරියට පෙන්වන්නේ නැහැ මොකද මගේ පෞද්ගලික ඩීටේල්ස් තියෙන නිසා. මේක තමයි බිල් එක. යාලා ඔන්ලයින් ඔයාලට බිල් එක දෙනවා PDF ෆයිල් එකක් හරහා. ඒක වල ඩවුන්ලෝඩ් කරලා වගේ ගෙදර කට්ටියට ඕ ඒගොල්ලන්ට යවන්න පුළුවන් මෙච්චර ගණන් මම මෙවලා තිනවා බැංකුවට ගිහිල්ලා මේ කොල්ලේ පෙන්නන ගන්න කියලා. හරි මේක තමයි ප්‍රොසීඩියර් එක. මේක තමයි මේක ඇප්ලිකේෂන් එකේ තියෙන ගොඩක් ලේසි මේ ඇප්ලිකේෂන් එක. ඉතින් මම හිතනවා මම කරපු වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා ඉස්සරහට. ඉතින් මම මේ ඉස්සරහට කරන්න හිතන් ඉන්න ගොඩක් වීඩියෝස් ඔයාලගෙන තම ගෙන්න ගන්න පුළුවන්. එකට කරන්න තියෙන එකම දෙයයි ඔය පල්ලෙහා තියෙන රතු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා මගේ ඊට පස්සේ ඔය බෙල් අයිකන් එකත් ඔබලා මගේ කවුන්ට් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊට පස්සේ මම කරන හැම වීඩියෝ එකක්ම ඔයාලට වෙලෙම ඔයාගේ ළඟට ගෙන්න ගන්න පුළුවන්. බොහොම ස්තුතියි.